අයිබෝවන් අද දින 24 වෙනි සුවිශේෂී සාකච්ඡාවක් ගොඩනගන්නට අපි අද සූදානම් වෙන්නේ. අපි දන්නවා මේ ලෝකෙට පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූන් වහන්සේ ගෞතම බුදුපියාණන් වහන්සේ ලොවට හඳුන්වා දුන් දර්ශනය. ඒහි පස්සික වූ මේ බෞද්ධ දර්ශනය ඕනෑම කෙනෙකුට එන්න ඇවිත් බලන්න යනුවෙන් ගෞතම බුදුන් වහන්සේ දේශනා කළේ. එනිසාවෙන්ම මේ වන විට ලෝකයේ පෙර අපර දෙදිග ජනතාව සුවිශාල වශයෙන් මේ බෞද්ධ දර්ශනයත් එක්ක ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා වූ බැඳීමක් එක්ක ඉස්සරහට යන ගමනක් ලෝකයේම ප්‍රවණතාවයක් විදිහට අපි දකිනවා. එනිසා අද දවස අපි සුවිශේෂීව හිතුවා සුවිශේෂීව කතාබහක් නිර්මාණය කරන්නට මේ බෞද්ධ දර්ශනයත් එක්ක නොයසේ නම් බෞද්ධ දර්ශනය ලෝකයට දායාද කරන ශ්‍රී ලාංකීය යතිවරයන් වහන්සේ නමක් සමග සාකච්ඡාවක් ගොඩනගන්න. අපිත් එක්ක ඉන්නවා සම්බන්ධ වෙලා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය විතරන්දිනී කස්සප ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් පෙර ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. අපි හඳුරන්නේ මේ ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ ස්වකීය පළමු ධර්මදූත කණ්ඩායම නොවේසේ නම් ප්‍රථම රහත් 69 ආමන්ත්‍රණය කරලා චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, චාරිකාවේ හැසිරෙන්න ජනතාවගේ හිතසුව පිණිස කියලා. ඔබ වහන්සේ මේ වෙද්දි මහා බ්‍රිතාන්‍යයේ මේ ධර්ම ප්‍රචාර කාර්යය ඉතාමත්ම හොඳින් කරගෙන බව අප දන්නවා. ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කළ දෙන්න මුලින්ම මේ මහා බ්‍රිතාන්‍ය වගේ රටක අපේ ස්වාමින් වහන්සේ නමක් ගිහිල්ලා මේ වෙද්දි මේ අපේ පිරිසත් විතරක් නෙවෙයි එරට ජනතාවත් ඒක රාශී කරගෙන මොන වගේ වැඩපිළිවෙලක්ද මේ වෙද්දි ගොඩනංවලා තියෙන්නේ? ඔව්, මම ලංකාවේ මේ ගංගාරම් විහාරස්ථානයේ අපේ නාගහඳුරන්ගේ එක් ප්‍රධාන ගෝලයෙක්. ඉතින් මම ඉස්සර වෙලාම ආගමික ඒ කරත්තව්‍ය සඳහා ඉස්සරලම් ගියේ අප්‍රිකාවට. විශේෂයෙන්ම ලෝක බෞද්ධ සංවිධානයේ ලංකාවේ සහකාවේ එකට හිටිය ඇල්බර්ට් ඉදිරිසිංහ මහතුමා, එතුමා ප්‍රධානව අපේ ගංගාරම් විහාරාධිපති අතිගරු ඇල්බර්ට් ඥානීසර නායකහඳුරන්ගේ උපදෙස් පරිදි 1983 මම අප්‍රිකාවට ගියේ ටැන්සේනියාවේ දාර්සලන් නුවර. එහි අවුරුදු 3ක කාලයක් මම සේවය කරා. විශේෂයෙන්ම ඒ ලාංකික අය, ඒ වගේ යුරෝපීය අය, බුරුම අය, තායි අය UN එකට වැඩ කරන අය හිටියා. ඒ අය වෙනුවෙන් වැඩ කරා. ඊට අමතරව අප්‍රිකාවේ, දකුණු අප්‍රිකාව, සැම්බියාව, කෙන්යාව ඒ වගේ අවට රටලුත් ගියා. ඉතින් අවුරුදු 3ක කාල සීමාවන් පස්සේ මට හදිසියේ එංගලන්තයට යන්න වුණා. අපේ හිටපු හාමුදුරු නමක් මට කිව්වා ඇවිල්ලා රටවලට යන්න කියලා. ඉතින් ඒ අනුව 1986 අවුරුද්දේ එංගලන්තට ගියා. ඒ වෙනකොට ඉන්දීය බෞද්ධ පිරිසක් විහාරස්ථානයක් ආරම්භ කරලා හාඳුරු කෙනෙක් සොයමින් හිටියේ. ඒගොල්ල විශේෂයෙන්ම ඉන්දියාවේ පළවෙනි ව්‍යවස්ථාව ආරම්භ කළ ඩොක්ටර් අම්බේත්කර් තුමාගේ පළවස්ලා. ඉතින් ඒ අනුව මම ලෝක බෞද්ධ සම්මේලන මූලස්ථානට කියලා යව්වා. මේ වගේ ආරාධනාවක් තියෙනවා. නමුත් හාඳුරු කෙනෙකුත් ඉන්නවා ටැන්සනේ. ඒ නිසා මේක බාර ගන්න කියලා ඒගොල්ලෝ කිව්වා, කමන්නෑ මේ හාඳුරු නමක් ඉන්න නිසා කියලා. ඉතින් ඒ අනුව එතනින් පටන් ගත්තු වැඩසටහන මම එංගලන්තයට 86 යනකොට උතුරු එංගලන්තේ, එහෙම නැත්නම් ලන්ඩන් වලින් පිට අයට ආගමික වැඩක් කරන්න අවශ්‍ය නම් පන්සලක් තිබුණේ නැහැ. ඇතැම්ම 100 ගාණක් ගෙවලා ලන්ඩන්ම යන්න වුණා. ඒ ලන්ඩන් බෞද්ධ විහාරය. ඉතින් එතැම්පට මම හිතුවා, මම එතකොට රින්දී ඉන්න එකේ පන්සල තිබුණ බර්මින්ගහැම් නගරේ. බර්මින්ගහැම් නගර කියන්නේ එංගලන්තයේ දෙවෙනි ප්‍රධාන නගරය. එතකොට එතැන්පට මම ආරම්භ කළා එක එක නගරවලට යන්න. විශේෂයෙන්ම අපේ සිංහල අයට, ඒ අයගේ ළමයින්ට අධ්‍යාපනය දෙන සිංහලයි, ඒ වගේ බුද්ධ ධර්මය පිළිබඳව. එතකොට මේකට තව තවත් අය එකතු වුණා. සිංහල විතරක් නෙමෙයි, චීන, වියට්නාම්, ඉන්දියන්, ඉංග්‍රීසි, බර්මීස්,
වියට්නාමීස් විවිධ ජාතීන් එකතු වුණා. ඊට පස්සේ මට හිතුණා අර මුලින්ම ආරම්භ කළ ස්ථානයේදී එතන පොඩි ප්‍රශ්නයක් ආවා මට හින්දි භාෂාව දන්නේ නැති නිසා ගොඩක් වැඩිහිටියයි හිටියේ ඒ අය ඒ නිසා මම හින්දි දන්න හඳුනනමකට එන්න කියලා ඒ හඳුනනට එතන බාර දීලා මම වෙනමම ආයතනයක් ආරම්භ කළා. ඉතින් ඒ ආරම්භ කළා ඊට පස්සේ හැම සිටි එකම වගේ දැන් පන්සලක් තියෙනවා ඒ සිටි වල කාටවත් ලන්ඩන් දක්වා දුර ගමන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම 1992 අවුරුද්දේ බර්මින්ගහැම් බුද්දිස් මහාවිහාරයේ ආයතනය ආරම්භ කළා. ඒත් ඉතින් අපි විවහාර කරන නම තමයි බර්මින්ගහැම් බුද්දිස් මහාවිහාරය. නමුත් මේ ඒක නීත්‍යානුකූල තමයි මිඩ්ලන්ඩ් ඉන්ටර්නැෂනල් බුද්දිස් ඇසෝසියේෂන්. ඒ කියන්නේ මිඩ්ලන්ඩ් කියන්නේ හැතැම්ම 100ක පරාසයක් තියෙන ප්‍රදේශයක්. ඒ නිසා මිඩ්ලන් කියලා දාලා තියෙන්නේ. ඉතින් නමුත් ඒක මිඩ්ලන් කියලා කිව්වට මුළු රටේම යුනයිටඩ් කිංඩම් එක්සත් රාජධානියෙම ව්‍යාප්ත වෙච්ච ආයතනයක්. ඉතින් මේ ප්‍රධාන ආයතනයත් මම තවත් ආයතන හතරක් ආරම්භ කළ තියෙනවා. එකක් ලෙස්ටර් කියන සිටි එකේ, අනිත් එක ස්ටොක්කොන්ට්‍රින්ට්‍රික් කියන සිටි එකේ, කෙන්ට් කියන සිටි එකේ, බ්‍රිස්ටල් කියන සිටි එකේ තවත් හතරක් තිබුණා. මේකත් එක අපි මූලස්ථාන දෙක ආයතන පහක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ අපේ රටෙන් ගිහිල්ලා මහා බ්‍රිතාන්‍ය වගේ රටක ධර්ම ප්‍රචාරය කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. 1986 අවුරුද්ද ඉඳලා වගේ විශාල කාල වකවානුවක් ඔබ වහන්සේ වැඩ හිඳිමින් විටින් විට ලංකාවටත් වැඩම කරමින් උන්වහන්සේගේ විහාරස්ථානයේ අපි මේ ඉන්නේ කුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ. මේ විහාරස්ථානයෙන් තමයි උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යට යන්නේ. දැන් ඔබ වහන්සේ කිව්වා වගේ මේ වෙද්දී අපේ හාමුදුරනේ කොහොමද, ඒ කියන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාව කොපමණක් විහාරස්ථානයේ වටා ඉන්නවද, ඊට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයන් කොච්චර ප්‍රමාණයක් විහාරස්ථාන ඇසුරු කරනවද, මේ අතර කොහොමද මේ ධර්ම ප්‍රචලිත සේවාව කරන්නේ? ඇත්ත වශයෙන්ම අර කිව්වා වගේ මගේ ආයතනය මම දාලා තියෙන ඉන්ටර්නැෂනල් බුද්දිස් ඇසෝසියේෂන් ජාත්‍යන්තර වශයෙන්. ඒ ජාත්‍යන්තර වශයෙන් ඒ ආයතනය එහෙම වුණාට මම තමයි ප්‍රධාන සභාපති. නමුත් මගේ උපසභාපති යාපනයෙන් බිහි වෙච්ච විශේෂඥ දොස්තර මහත්මේ සින්න තම්පි සිවප්‍රකාශම් 1982 ඉඳලා තවමත් එතුමා තමයි මගේ උපසභාපති. අපේ හැම දෙයක්ම හොයලා බලලා කරන්න එතුමා නන්. ඒ වගේම මෙතන තව ඉන්නවා මේ අර මං කලින් කිව්වා වගේ විවිධ ජාතීන්ට අයත් බෞද්ධයෝ, ඉංග්‍රීසි බෞද්ධයෝ. ඒ වගේම ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල, බර්මින්ගහම් විශ්වවිද්‍යාල ගොඩක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාල තුනක මම චැප්ලින් විදිහට වැඩ කරනවා බෞද්ධ ළමයින්ට. මම දන්නවා පිටරටවල ඉඳලා ගියපුවාම ඒගොල්ලන්ට හෝම්සික් හැදෙනවා, එක්සෑම් වලට ෆේස් කරන්න බැරුව යනවා. ඒ වගේ අවස්ථා වලට අපි ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඒක ආසියාතිකයන්ට විතරක් නෙමෙයි, ඉංග්‍රීසි ළමයින්ටත් ඒක තියෙනවා. ඒ නිසාම බර්මින්ගහම් සිටි කවුන්සිල් එකෙන් සහ ඒ ආයතන වලින් මාව පත් කරලා තියෙන චැප්ලින් මිඩ්ලන් පොලිස් ෆෝස් එකට. ඒ කියන්නේ අපි කියන දේ මිඩ්ලන්ට වෙනම තියෙන පොලිස් ප්‍රදේශයක්. ඒකේ කවුන්සිල් විදියට, එහෙම නැත්නම් චැප්ලින් විදියට මම පත් කරලා තියෙනවා. ඒ වගේම අර විශ්වවිද්‍යාලයත් කරනවා, ෆයර් බ්‍රිගේඩ් එකට කරනවා, පොලිසියට. ඒ වගේම අනිත් කවුන්සිල් වල ඒ වැඩ කරනවා, ඉස්කෝල වල අපි විසිට් කරන්න යනවා. ඒ ස්කූල් වලින් අපි එංගලන්තේ මෑත කාලේ සිලබස් එකට බුද්ධ ධර්මයත් එක විෂයක් විදිහට දාලා තියෙනවා. ඒ නිසා ගොඩාක් ස්කූල් වල ළමයි අපි ළඟට එනවා. එහෙම නැත්නම් අපි යන්න ඕනේ ඒ ස්කූල් වලට. ඉතින් ඒක කියලා දෙන්න. ඒ නිසා විවිධ ජාතීන් එක්ක විවිධ වැඩසටහන් කරන්න තියෙනවා. ඒ ආගමික පැත්ත විතරක් නෙමෙයි, සංස්කෘතික පැත්තත් අපි කරනවා. හේතු උදාහරණයක් විදිහට අපි ශ්‍රී ලාංකික අය ගත්තට පස්සේ සිංහල අවුරුද්ද ඒක අපි කරනවා. ඊට පස්සේ වෙසක් එක කාටත් පුදුයිනේ. ඒ වගේම ඉන්දියන් අයට වෙනම තියෙනවා, මං කිව්වර ඒගොල්ල ෆලෝ කරන අම්බේඩ්කර් එයාගේ උපන්දිනය සිහි කරනවා. ඒ වගේම අපි චීන වියට්නාම් උත්සවයට ඇත්ත වශයෙන් මම මේ ගමන එන්න උනේ ටිකක් පරක් වෙලා. හේතුව චීන වියට්නාම් ඒ අවුරුද්ද මේ පහුගිය 22 තමයි තිබුණේ. ඉතින් ඒ අඩු වශයෙන් ඒ 22 පටන් ගන්න සති දෙකක් යනකම් ඒගොල්ලෝ චීන අවුරුද්ද සෙලිබ්‍රේට් කරනවා. ඉතින් කොහොම වුණත් මම අන්තිම සතියක් තියා මම 31 වෙනිදා එහෙන් ආවා පළවෙනිදා වෙන්න මෙහාට. ඉතින් ඒ නිසා
බෞද්ධ ධර්මීය පැත්තෙන් විතර නෙමෙයි සංස්කෘතික පැත්තෙන්නත් අපි සම්බන්ධ වෙලා වැඩ කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ සම්බන්ධයෙන් කතා බහ කරද්දී සුවිශේෂී කාරණාවක් තියෙනවා. මම හිතන්නේ මහා බ්‍රිතාන්‍යයේ රජපෞලේ පවා ගෞරවාදරයට ඔබ වහන්සේ පාත්‍ර වෙනවා. ඒ කියන්නේ මේ මං හිතන්නේ පළමු ශ්‍රී ලාංකිකයා ඔබ වහන්සේ ඒ තනතුරට පත්වන අපි ඔබ වහන්සේගේම මුවින් දැනගන්නට කැමති. ඒක නම් අපි කතා බහ කළ යුතුම නිසා වෙන. ඔව්. ඇත්ත වශයෙන්ම අර කිව්ව වගේ ලංකාවේ මේ ගංගාරාමයේ ප්‍රධාන ආයතනයක් කවුරුත් දන්නෝනේ කාර්මික විද්‍යාලය. ඉතින් කාර්මික විද්‍යාලයෙන් වෙන සේවය අප්‍රමාණයි. ඒ උදාහරණ කීපයක් තුන සමහර වෙලට මම ලෝකේ ගොඩක් රටවලට ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට විශේෂයෙන්ම ඩුබයි හරහා බොම්බේ හරහා අප්‍රිකාවට යනකොට එංගලන්තයට යනකොට තියෙනවා. බොහෝ ආයතනවලදී ඒ සමහර ළමයි ඇවිල්ලා අහන ඔබ වහන්සේ ලංකාවෙන්ද? ඔව්. එතකොට කියාගෙන යනකොට තොරතුරු කියනො අපිත් එහෙ තමයි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ කාර්මික විද්‍යාලය ඉගෙන ගත්තු ළමයි ඒ රටවල සේවය කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ ඒ පන්නරය පොඩි හඳුර අපටත් දීලා තියෙනවා. ඉතින් අප්‍රිකාවට ගියත් මම අරකින් දැකලා පුරුදු වෙච්ච දේවල් අප්‍රිකාවේ ළමයින්ට මම පරිසරය හදලා දුන්නා. ඉදල් හදන හැටි, කොහු හදන හැටි, පාපිසි හදන හැටි ඒව මම දන්නවා. ඉතින් ඒක එහෙම නා. ඊට පස්සේ මම එංගලන්තයට ආවට පස්සේ මම 86 කාලේ ඉඳලා මම පටන් ගත්තා දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්න. මාසෙකට ළමයි 150ක් වගේ තෝරලා ඈත පළාත්වලින් එයාට ශිෂ්‍යත්ව දුන්නා. ඊට පස්සේ කන්නාඩි අස් කන්නාඩි ලක්ෂයක් මම ඊතු කළා. එක එක පැතිවලට බෙදුවා. මේ බෙදපු ඒ හාඳුරු දැනුත් තිබුණේ යයි ඇමරිකාවේ මේ පෙරහැරට ඇවිල්ලා. ඒ වගේම රෝදපුටු, ඒ වගේම කිහිලිකරු ආමියකේ අයට විශේෂයෙන්ම කිහිලිකරු අත්පා ඒව ගොඩක් කිව්වා. ඔහොම යන අතරේ තමයි 2004 සුනාමිය ආවේ. දෙසැම්බර් 26 වෙනිදා ඒ සුනාමිය අපි වෙලාවේ අපි එතකොට මම මේ වෙනකොට අපේ බෞද්ධ සංවිධානයට අමතරව තවත් සංවිධානයක් ආරම්භ කළ තිබුණා ඉන්ටර්නැෂනල් බුද්ධිස් රිලීෆ් ඕර්ගනයිසේෂන් කියලා. ඒක රෙඩ් ක්‍රෝස් ඒ වගේ ආයතන හා ලෙවෙල්ලකට අපි වර්ධනය කරලා තිනු එංගලන්තේ පුණ්‍ය ආයතනයක් විදිහට. ඉතින් අපි මේට ඕනකම තිබුණා මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ ක්‍රියාත්මක කරන්න. ඒ අනුව අපි මේලා තිබුණේ එංගලන්තේ එන්ජිඔ එකක් විදිහට නන් ගවර්න්මන්ට් ඕර්ගනයිසේෂන් එක විදිහට රෙජිස්ටර් කරලා අපේ ඒ ආයතන සාකා 14ක් මේ වෙනකොට ලෝකෙ වටේ තියෙනවා. මේ ලංකාව, ඒ වගේ අප්‍රිකාව, ආසියාවේ ඉන්දියාවේ, බුරුමේ, බංග්ලාදේශේ, ඒ වගේම ඊස්ටර්න් යුරෝප් බෙලරසියාවල ඒ හැම රට මේ ඇමරිකාවෙත් තියෙනවා. ඒ ආයතන වලින් AI වැඩ කරගෙන යනවා ලෝකලි. මොනවා හරි ස්වභාවික විශේෂයෙන් අපි එම් කරලා තියෙන ස්වභාවික විපතක් වුණොතින් අන්න එතෙන්දී අපි සූදානම්. අපිට වොලන්ටියර්ස්ලා සුනාමි වල අපේ වොලන්ටියර්ස්ලා ගොඩක් ආව මෙහි. එහෙම නැත්නම් ෆිනෑන්ෂියලි උදව් කරන්න අපි සූදානම්. ඉතින් 2004 උණු ඒ සුනාමි වෙලාවේ අපි විශේෂයෙන්ම BBC එක ඉදිරියට ඇවිල්ලා ඒ අපේ ඐයිබ්‍රෝ එක ඉන්ටර්නැෂනල් බුද්ධිස් රිලීෆ් ඕර්ගනයිසේෂන් එකත් සම්බන්ධවල හරි විශාල ප්‍රචාරයක් දුන්නා. ඒ ප්‍රචාරය අනුව ස්ටර්ඩන් පව් මිලියන් 2ක් මම ලංකාවට එව්වා. ඊට පස්සේ අඩි 40 කන්ටේනර් 14ක් එව්වා. අපි සමාජ සේවා දෙපාර්තමේන්තුවට එව්වා. ඒ ආයතනට සල්ලි එව්වා. ඒ අපි මේ වොලන්ටියර්ස්ලා අතරව. ඉතින් කොහොම වුණත් මේ අතරේ අපේ දන්න කෙනෙක් ඒක රහසිගතව කරලා තිබුණ මම දන්නේ පස්සේ මාව රෙකමෙන්ඩ් කරලා තිබුණ බකින්ගම් පැලස් එකට මෙයා මේ වගේ වැඩ කරනවා. ඒ නිසා මෙයාගේ රෙකග්නයිස් කරන්න ඕන කියලා. එයා වුණ මට ලියුමක් ආව මෙහෙම එකක් තියෙනවා. බාර ගන්න කැමති මං කිව්වා ඉතින් කමක් නැහැ කියලා. ඉතින් මේ වෙනකොට ඇත්ත වශයෙන්ම පස්සේ මට බර්මින්ගහම් නගරේ නගරාධිපතිතුමා හම් වෙලා උණලා කිව්වා ඔයාගෙන මම දන්නවා කියලා. කවදාවත් දැකලා නැහැ. මං එහා කොහොමද කියලා ඒක සීක්‍රට් කිව්වා. ඉතින් නමුත් මට පස්සේ ආරජුන මං ගැන ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියෙන් මාස 18ක් ඉන්වෙස්ටිගේට් කරලා තියෙනවා. ඒ මාස 18ක් මං ගැන හොයලා තියෙනවා පොලිසියෙන් හොයලා කවුන්සිල් එකෙන් හොයලා ඒ ආයතන වලින් හැම තැනම හොයලා දෙනවා මම මේ වගේ වැඩ කරනවද ඒක කරන්නේ කොහේද මොන තරාතිරෙමෙන්ද කියන ඔක්කොම හොයලා තමයි මට අහක දුන්නේ. OBE කියන සම්මානය, Order of British Empire කියන සම්මානය දුන්නේ ඔක්කොම හොයලා.
ඔයලා එහෙම නැත්නම් සමහරට මීඩියා එක ලංකාවට වැඩි ටිකක් අමාරු වෙන එංගලන්ත ඒ නිසා මීඩියා එකෙන් අහන්න පුළුවන් ඇයි මෙයාට මේ වගේ එකක් දුන්නේ නිකම්ම කියලා. ඒ නිසා ඒකෙන් පරිස්සම් වෙන්න උනත් ඉතින් ඒක සමාජ සේවා අංශයෙන් ආගමික සේවා වලට අමතරව ඒ සේවාවල් ඒ විදිහට ඉෂ්ට කළා තමයි OBE කියන සම්මානය Order of British Empire කියන එක මට 2008 අවුරුද්දේ මට ලැබුණා. එහෙමයි. ඔබ වහන්සේ මේ වෙද්දී ගොඩනංවපු මං හිතන්නේ බර්මින්ග්හෑම් බෞද්ධ මහා විහාරය ඉදිකිරීම අවසාන අදියරට ඇවිල්ලා තිනවා. ඒකත් එක්ක තමයි අපි මේ සුවිශේෂී සාකච්ඡාව ගොඩනංවන්නේ. ඉතින් අපිට තියෙනවා ස්වාමින් වහන්සේත් එක්ක තව කරුණු කාරණා බොහොමයක් සාකච්ඡා කරන්න. අපි කෙටි විරාමයකට යමු වෙන විරාමයෙන් අනතුරුව නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි. අපි නැවතත් සුදනම් වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය විතරන්දිනී කස්සප ස්වාමින් වහන්සේ සමග සිදු කළ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ විරාමයට නට මතෙන් අපිත් එක්ක සඳහන් කළා මේ ඔබ වහන්සේ 1986 ඉඳලා එංගලන්තයට ගිහිල්ලා මේ සිදු කරපු කාර්යභාරය පිළිබඳව මම හිතන්නේ එහි අග්‍රඵලය තමයි මේ බර්මින්ග්හෑම් බෞද්ධ මහා විහාරයේ ගොඩනැංවීම. මේ වෙද්දි එහි ඉදිකිරීම් අවසන් අදියරට ඇවිල්ලා තිනවා. විශේෂයෙන් මම හිතන්නේ ඔබ වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ සුවිශාලතම දාගැබ එහි ඉදිකරන. අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු ස්වාමීන් වහන්සේ. අතනින්ම ඒ වගේ මම පන්සලට නම තියලා තින්නේ බර්මින්ග්හෑම් බෞද්ධ මහා විහාරය කියලා. අතන මේ නම යෝජනා කරෙත් අපි ඉංග්‍රීසි බෞද්ධයෝ. ඒක මහා විහාරය කියලා ඒකට අර දුන්නේ සාමාන්‍ය ගොඩක් විහාර එංගලන්තයේ අවට රටවල උනත් පොඩි ගියක් කරන කාමර දෙකයි එහෙම නැත්නම් තුනයි ඕක ඉඳන් තමයි අපේ හාමුදුරුවෝ වැඩ කරන්නේ. නමුත් මගේ ආයතන අක්කර භාගයක විතර ඉඩම තියෙනවා, කාපාකයක් තියෙනවා. ඉතින් මේ විශාල මන්දිරයක්, ඒ කියන්නේ තට්ටු හතරක ගොඩනැගිල්ලක්. ඒ නිසාම තමයි මහා විහාර කියන අර ලොකුයි කියන අර්ථයෙන් අපි දාලා තියෙන්නේ. මේක තට්ටු හතර යට කොටස විශේෂයෙන්ම කේටරින් ඒරියා කෑම කන්න 300කට පමණ එකතු වෙලා කෑම කන්න පුළුවන් ප්‍රදේශයක්. ඒකේ මේ ලේඩිස් මේල් ඇන්ඩ් ෆීමේල් ටොයිලට් පද්ධති වෙන වෙනම තියෙනවා, කුස්සි වෙනම තියෙනවා, කාපාකෙක් වෙනම තියෙනවා. එතකොට ඔක්කොම ෆැසිලිටීස් මේ යටතට්ටු ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඊළඟ තට්ටුව තමයි කොන්ෆරන්ස් හෝල් එක. කොන්ෆරන්ස් හෝල් එකේ 300කට පහසුවෙන් කැපැසිටි එක තියෙනවා, වාඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ කාර්යාල ඒකම තියෙනවා. තුන්වෙනි තට්ටුවේ අපි ඇටැච් බාත්රූම් සහිත මේ කාමර 10ක් තියෙනවා. ඒ කාමර 10 අපේ හාමුදුරු තුන්නමයි ඉන්නේ. අනිත් ඔක්කොම කාමර අපි කියලා තියෙනවා, ප්‍රසිද්ධ කරලා තියෙනවා. කාට හරි ඈත ඉඳලා එනවනම්, අතරමං වෙච්ච කෙනෙක් ඉන්නවනම්, විශේෂයෙන්ම පිට රටවල ඉඳලා එන අය ඉන්නවනම් ඒගොල්ලන්ට අපි පහසුකම් සලසන්නම් කියලා ඒගොල්ලෝ ඇකමඩේෂන් හොයාගන්නකම්. එතන මේ මෑත කාලෙත් හරියට මේ ශිෂ්‍ය ශිෂ්‍යාව ගියා එංගලන්තෙට. ඒගොල්ලන්ට ගිහිපු ගම ඇකමඩේෂන් හොයාගන්න බැරුව වෙනවා. ඉතින් සමහරලට අලුතෙන් යන නිසා ඒගොල්ලන්ට ස්ටේට් ඒජන්ට්ස්ලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගැරන්ටි කෙනෙක් ඉන්න ඕන. නමුත් ඒ නිසා අපි ප්‍රසිද්ධ කළා තියෙනවා. මං හිතන්නේ මේ ලංකාවත් එක ප්‍රසිද්ධ වුණාට මේ එක් එක් මාධ්‍ය මතින්. ඉතින් සමහරලට සමහර ෆැමිලිස් පිටින් ඉන්නවා, ඇවිල්ලා සති 4ක් 5ක් වගේ කාලයක් ඉඳලා ඒගොල්ලගේ රස්සාවල් එහෙම නැත්නම් ඉගෙනීම් කරනකොට ඒගොල්ල ගෙවල් දොරවල් හොයාගෙන යනවා. ඉතින් එතකන් අපි ඇකමඩේෂන් දෙනවා අර ලාංකික අයට. විශේෂයෙන්ම ලංකාවේ ඉඳලා ගියට පස්සේ ඒගොල්ල අර මේ කියනවා අන්දබන්ද වෙන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ මුදුන් තට්ටුව, හතරවෙනි තට්ටුව තමයි විහාරේ. විහාරේ කියන්නේ ඔය කළුතර චෛත්‍යයට හා සමාන දාගැබ. ඒ දාගැබ තුළ තියෙනවා අඩි 6ක් පමණ විශාල උස පිළිම 28ක් වෙන 28 පුදුර වුණා. බෝධි ප්‍රකාරය වෙනමයි. ඉතින් ඒක දැන් හදාගෙන මේ යකඩ වැඩ කටයුතු ඔක්කොම දැන් ඉවරයි. ඉදිරි සති කීපය ඇතුළත අපි ෆයිබර් ග්ලාස් වලින් හදන මේ ආවරණ වටේ හයි කරනවා. ඒ ආවරණ මේ දවස් තුල කම්පැනියක් ඇතුලේ කෙරීගෙන යනවා. ඒක කරලා ඉවරුණු ගමන් ඒගොල්ලෝ ඇවිල්ලා ඒක හයි කරනවා. ඒකට මම හිතන්නේ සතියක් හමාරක් වගේ යන්නේ. කොහොම වුණත් අපි කාලයක් දීලා අපි ඉක්මනින් විවෘත කරන්න බලනෝ. කොහොම වුණත් විසක්කයකට ඉස්සර වෙලා අපි මේ මහජනයට ඕපන් කරන්නයි අපි හිතාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ
ඔබවහන්සේට සංකල්පයක් කියනවා මේ මහා බ්‍රිතාන්‍යයේ සුවිශාලම දාගැබ අපි මේ බෞද්ධ මහා විහාරය ඉදි කරන්න ඕනේ කියන කාරණාව. එතකොට මේ මේ විහාරස්ථාන ඉදි කිරීමත් එක්ක අනුබද්ධ කාරණා බොහෝමයක් ඇති ස්වාමීන් වහන්ස. මේ මෙවැනි ඉදි කිරීමක් කරන්න එහෙමත් නැත්නම් අපි දන්නවා මේ ශාරීරික උද්දේශික පාරිභෝගික මේ ශාරීරික ධාතුන් වහන්සේ වැඩ ඉන්න ගෞතම බුදුපියාණන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍ය අතරින් බෞද්ධ අපට හරිම වැදගත් චෛත්‍යයක් මහා බ්‍රිතාන්‍යයේ දැවැන්තම චෛත්‍ය මං ඉදි කරනවා කියන සංකල්ප උභවහන්සේට පහළ වෙන්නේ කොහොමද? ඒක ක්‍රමානුකූලව ඇතුණු දෙයක්. ඉතින් අර කිව්වා වගේ විශේෂයෙන්ම ගොඩක් අය අර මම කලින් කිව්වනේ අපිට විවිධ ජාතීන් අය ඉන්නෝ ළමයි එනෝ. ඉතින් ළමයින්ට බුද්ධාගම විස්තර කරන්න ගියපුවාම ටිකක් අමාරුයි. ඒ නිසා අපි බෞද්ධ පරිසරය ගොඩනගන්න කියලා හිතුවා. ඉතින් ඒ නිසා අපි හිතුවා දැන් යුරෝපීය ළමයි විතරක් නෙමෙයි මේ ලාංකික ළමයි වුණා. එහි ඉපදිච්ච ළමයි බොහොම ආවත් ඒගොල්ල ගංගොඩටයි එහෙම නැත්නම් සතිය දෙකයි කොළඹ ඉදී මේ මේ පරිසරය දකින්නේ. ඒ නිසා තමයි අපි කියලා යව්වේ මේ පරිසරය තුර අපට උමනා කරනවා ඒ ළමයින්ට පෙන්න මේක තමයි දාගැබ කියන්නේ. මේක තමයි බෝධින් වහන්සේ කියන්නේ. මේ තමයි ධාතුන් වහන්සේලා කියන්නේ. ඒ මේක තමයි අපි ඇතුළ ගොඩක් සකස් කරලා තියෙනවා මේ සඳ කඩපහන් හදලා තියෙනවා. ඒ වගේ මුරගල් හදලා තියෙනවා. ඒ වගේ සේසත් හදලා තියෙනවා. මේ කුන්තාවි හදලා තියෙනවා. එතකොට ඒවා අපේ මේ ශ්‍රී ලාංකික සංස්කෘතියක පෙර ඉඳලා එන ඓතිහාසික දේවල්. ඉතින් ඒව පෙන්වන්න ඕනකම මම හිතුවා හරි අපි කටින් විස්තර කරාට ඕක හරියන්නේ නැහැ. අපි මේ නිර්මාණය කරලා පෙන්නන්න ඕන කියන එකෙන් තමයි මට හිතුනේ. ඒ නිසාම තමයි යුරෝපයේ ඉදුවෙන විශාලතම තේරවාදී බෞද්ධ මධ්‍යස්ථාන උනේ. ඉතින් ගොඩාක් ළමයි ඇවිල්ලා මේ ඔක්කොම බලලා කියලා ඒගොල්ලෝ බොහොම සතුටුයි ඇත්තට. ඒගොල්ලෝ අර පාඩමකින් කියන්න බැරි දේවල් දැකලා බලලා ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒකම තමයි ඒගොල්ලන්ට ඕන කරන්නේ. ඒක තමයි සමහර සතියකට පොඩි ළමයි 200 300 වගේ ගෲප් එනවා. ඉතින් ඒ වගේ අපේ විශ්වවිද්‍යාලවලට ගියාට පස්සේ ඒ ආරංචි වෙච්ච අය ඒගොල්ලෝ අපිට අපොයින්ට්මන්ට් දාලා එනවා මේක බලන්න කියන්නේ. ඉතින් ඒ වගේ හේතුවක් තමයි මුල්ම හේතුව වුණේ අත්වසෙන් මේක මෙච්චර ලොකුට ගොඩනගන්න කියලා. දැන් අපි තව නුදුරේදීම මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලැබෙනට කලින් ඔබවහන්සේ සඳහන් කළා මේ සියලු ඉදිකිරීම් වැඩ අවසන් කළා මහා ජනතාවගේ වන්දනාමානය වෙනුවෙන් නිරාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි ස්වාමීන් වහන්සේ මේ බර්මින්ගහැම් බෞද්ධ මහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් ඒ වගේ මේ දිවන දැවැන්තම දාගැබ් වහන්සේ ඇතුළු මේ සියලුම දෑ ආශ්‍රය කරගනිමින් ඔබවහන්සේගේ ඉදිරි වැඩපිළිවෙල මොන වගේද අපේ යුරෝපය තුළ ඉන්න බෞද්ධ සදහැවතුන් වෙනුවෙන්? දැන් මම ටිකක් වයසයි. අවුරුදු මං 30 ගණන් වලදී මම එංගලන්තයට ගියේ. දැන් මමගේ වයස ඒ අනුව අවුරුදු 70කට විතර කිට්ටු වෙනවා. ඉතින් මම හිතන්නේ අවුරුදු 40කට වැඩි කාලයක් කිට්ටු කාලයක් එංගලන්තේ මේ විවිධ සේවාව කරා. බොහෝ දුරට අර මම මුලින් කිව්වා වගේ සෑම නගරයකටම මාසයකටම සැතපුම් 2000ක් විතර ගමනක් ඇවිද්දා. හැම නගරිනුව ගිහිල්ලා ඒගොල්ලෝ දැනුවත් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පරිසරය එහෙම නැත්නම් අධ්‍යාපනයේ ළමයින්ට වැඩිහිටියන්ට ආගිමු වැඩ කරගෙන උදාහරණයක්. මම ඉස්සරලම මේ වැඩපටන චීන බෞද්ධ දොස්තර මහත්තයෙක් එයා මට ඇවිල්ලා කිව්වා මේ හරි ප්‍රශ්න යාගේ අම්මා නැතුණු වෙලාවේ හාඳුරුගෙනෙක් හොයාගන්න බැරුණා කිව්වා ඒ පාසුවිල කරන්න. බැරිද මොනව හරි කරලා විහාරස්ථානේ කාර්යම ඒක තමයි මට බීජේ වුණේ මුලින්ම ඒ 1986 මුල. ඉතින් ඒක ගොඩනගලා ඒ මුළු රටේම අයට එතකොට මම කිව්වා වගේ හැතැම් 2000ක් ඇවිදලා ලන්ඩන් වල ස්කොට්ලන්ති දක්වා අනිත් පැත්තෙන් කේම්බ්‍රිජ් හරහා නෝත් වේල්ස් දක්වා එතකොට හතර කොනටම යන්න දුන්නා. ඉතින් එදා නැතුව හිටි ඒ ස්වාමීන් වහන්සේනොත් අද මං දෙහි ඉන්න අයගෙන් 90% මං ගිහිපු අය ඉන්නේ. ඉතින් ඒ අය ඒ නගරවල ඒ ආයතන පිහිටවගෙන ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් අනිත් එක මම කියන්නේ ඉතින් අපි ශ්‍රී ලාංකික බෞද්ධයගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන වගේම අනිත් ජාතීන් ඉන්නවා. අනිත් ජාතීන් බෞද්ධ රටවල අපි චීනය, වියට්නාමය, කොරියාව, ජපානය, ඒ වගේ ඉන්දියාව, ඒ වගේ බංග්ලාදේශය, බුරුමය, තායිලන්ත ඔය හැම රටකින්ම ආපු අය ඉන්නවා. ඉතින් ඒ අයගේ අවශ්‍යතාවත් අපි ඉෂ්ට කරනවා.
විශේෂයෙන්ම ඉංග්‍රීසි බෞද්ධයින්ව හරියට ඒ ඉංග්‍රීසි බෞද්ධයන්ගේ අර අපේ වගේම ඒ චාරිත්‍රණක නැති වුණාට ඒගොල්ලන්ට විශේෂයෙන්ම කරන බණ භාවනා දේවල් තමයි ඩිස්කෂන් ඕන කරන භාවනාව මුල්යි. ඉතින් ඒ නිසා දැන් අවුරුදු 40ක් විතර වෙන නිසා මම හිතනවා දැන් රිටයර් වෙන කාලේ හොඳයි කියලා. දැන් මම වෙනකොට මං යටතේ ආයතන හතරේ ආඳුරු 10 දෙනෙක් ඉන්නවා. දැන් අදත් මම දෙන්නේ තෝරගත්ත ඒගොල්ලන්ට භාෂාව හොඳට පුළුවන් ඉංග්‍රීසි භාෂාව. ඒගොල්ල එක්කරන් ගිහිල්ලා ඒගොල්ල නතර කළා. දැන් ඒගොල්ලන්ට මේ වැඩ ටික බාර දීලා මගේ හදවතේ තියෙන විවේකීව භාවනානුයෝගී වෙන්න කියලා. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේත් එක්ක මේ සාකච්ඡාව ගොඩනංවනකොට මට දැනෙච්ච දේ තමයි මේ අපේ බුදු පියාණන් වහන්සේගේ පළමු ධර්ම දූත පිරිස අමතලා කරපු ප්‍රකාශය චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා. ඒ කියන්නේ මේ මහජනතාවගේ සුභසිත පිණිස හැසිරෙන්න දෙනමක් එකමග නොඅඩින්න මුලත් මැදත් අගත් යහපත් වූ ධර්මයේ දේශනා කරන්න. මේක මේ Taman ඉන්න ප්‍රදේශයේ නෙමෙයි දෙනමක් එකමග නොඅඩින්න කියලා කිව්වේ මේ වැඩි ප්‍රදේශයක ව්‍යාප්ත කරවන්න. ඒතර ඔබ වහන්සේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම එවැනි සුවිශාල සමාජීය මෙහෙවරක් ශාසනික සේවාවෙන් ඔබට කියපු සමාජීය මෙහෙවරක් කරා කියන්නේ අපට හොඳම සාක්ෂිය තමයි මහා බ්‍රිතාන්‍යයේ ගෞරවාදරයට පවා පාත්‍ර වීම. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ යතින්ද්‍රයන් වහන්සේ නමක් අවසාන වශයෙන් මම බලාපොරොත්තු වෙනවා අපේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේ මොහොතේදී? ඔව් ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වා වගේ බකින්ගම් මාලිගාවෙන් ඒ මට මේ ගෞරව නම් පුරාම දුන්නා වගේම මෙහෙන් රුහුණු විශ්වවිද්‍යාලයෙන් මට ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒ වගේම රුහුණු සංඝ සභාවෙන් ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒ වගේම මේ රටේ ජනාධිපති වෙකිටි මහින්ද රාජපක්ෂ මහතුමා විශේෂයෙන්ම ආරාධනා කළා මට අරිල්ලගම හන්දරට එන්න කියලා. එතුමා මේ ඒ විශේෂ ගෞරවය පුද කළා. ඒ වගේම ටැන්සානිය මම එන්නේ ඉස්සෙල්ලා ටැන්සානියේ ජනාධිපති වෙකිටි හිටියේ ජුලියස් රිචඩ් නියරේරේ කියන. එයත් ගිහිල්ලා හම්බ වුණා. එයාගේ පුතා මම මේ පන්සලේ නතර කරලා හිටියා අවුරුදු දෙකක්. ඇන්ඩ්‍රු නියරේරේ කියලා. ඉතින් ඒ නිසා මට කියනදී අපේ මං හරි කලකිරිලා ඉන්නේ මේ ලංකාවේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා බොහොම නරක විදියට හැසිරෙන බව මේ මෑත කාලේ විවිධ මාධ්‍ය වලින් දැක්කා. ඒ අය ඇත්තටම අපි දැන් එංගලන්තේ ඉන්නකොට අපි පෙන්නනවා විශේෂයෙන් මං කිව්වාගේ ගොඩක් විවිධ ජාතීන්ට ඇත් බෞද්ධින් ඉන්නකොට අපි බුද්දිස් මං කියන කෙනාගේ ඉමේජ් එක Google එකට ගහලා බැලුවොත් බුරුමේ, තායිලන්තේ, කාම්බෝජේ, ලාවෝස් ඒ වගේ රටවල් වලත් ලාංකීය භික්ෂුන් වහන්සේලා බලමු. ලාංකීය භික්ෂුවගේ හැසිරීම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තරුණ අයගේ හැසිරීම 100%ක්ම නොබිනා. මම ඒක එහෙදි තියෙනවා මම කියලා තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ භික්ෂුවක් මම කවදාවත් එංගලන්තයට අරන් යන්නේ නැහැ. මම අරන් යන්නේ ප්‍රාචීන භාෂාව ඒ විවිධ ඒ ප්‍රාචීන විභාග පාසු වෙච්ච දහම් දැනුම තියෙන අය විතරයි මම කර යන්නේ. විශ්වවිද්‍යාලයේ කිසිම කෙනෙක් මගේ ප්‍රතිපත්තියක් ඒගොල්ල අපි දන්න විදිහට අවුරුද්දක් ඉන්නෝ දෙකක් ඉන්නෝ තුනක් ඉන්නෝ බොහොම නරක විදිහට හැසිරෙනෝ හැසිරෙන නමුත් අර මහජනතාවට යන ඉමේජ් එක හරි නරකයි. නමුත් ඒගොල්ල ඉන්නේ නැහැ අවුරුතුන් සිවුරු ඇරලා යනවා. එතකොට වෙන්න තිබිච්ච ඩැමේජ් එක වෙලා ඉවරයි. අර සද්ධාවන්ත බෞද්ධ අපිට හරි ලැජ්ජයි සමහරවල් ඉංග්‍රීසි බෞද්ධ ඇවිල්ලා කියන ඒගොල්ලගෙන බන්තේ කියලා බන්තේ ඉස් දිස් යුව මොන්ක්ස් කියලා අහන්නේ. සෝ ඉතින් අපිට උත්තර නැහැ. ඉතින් ඒ ලංකාවේ ඉමේජ් එක මුළු ලෝකෙම යනවා. ඉතින් විශේෂයෙන්ම මේ තරුණ භික්ෂුන් වහන්සේට මොන වෙලාද කියලා මම නම් දන්නේ එක්ක අපේ මහානායකවරු මේව ගැන හොයලා බලන්න ඕන. ඒකේ මහානායක කෙනෙක් ඉන්නේ. ඒ වගේම රජය එහෙම නැත්නම් බුද්ධ සාසන මාත්‍යාසේ කියන කවුරු හරි මොන හරි ඒවා හොයලා බලලා මේ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අර කපිතන් කෙනෙක් නැති නෑම වගේ යන්නේ මේ බුද්ධ සාසන ලංකාව විශේෂයෙන්. දැන් තායිලන්තේ ගත්තම සංඝ රජ කෙනෙක් ඉන්නවා. බුරුම ගත්තම සංඝ රජ කෙනෙක් ඉන්නවා. මේ සංඝ රජලා මං හිතන්නේ වැඩි. ඒ නිසා තමයි මේ තරුණ භික්ෂුන්ලා ඒ ආයත ඕනෝන විදිහට හැසිර රටාව කරන්නේ. ඒ නිසා අතවසින් අපි බෞද්ධ සිංහල බෞද්ධුණත් අනේ හන්න අපිට හරි ලැජ්ජයි නේ කියලා කියනවා. ඉතින් ඇත්ත කතන්දරේ. ඉතින් ඒ නිසා මේ අර ගොල්ල මේ සාසනේ ඉන්න අය නෙමෙයි. ඒ අය අවුරුද්දක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් කරන්න තියෙන ඔක්කොම ඒව කරලා සිවුරරල යනවා. නමුත් ඒගොල්ලන්ගෙන් වෙන්න තියෙන විශාල ඩැමේජ් එක කරලා යන්නේ. ඒ නිසා අපි මහානායක හඳුරු විශේෂයෙන් මේකෙන් හොයන්න ඕන. ඒගොල්ලන්ගේ ගුරුවරු, ඒගොල්ලන්ගේ දෙමව්පියෝ, ඒගොල්ල ඉදිරිපත් වෙලා මේගොල්ල අඩුවසෙන්
අර මන් දැක්ක එක අපේ කවුද මට මතක නෑ ඉස්සෙල්ලා අපේ හාඳුරු බෞද්ධ කල්ලා හිටුණා කියලා. ඉතින් ඒකයි මම මේ කියන්නේ. ඉතින් කොහොමුණත් ඕක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතාමත්ම වටින පණිවිඩයක් සමාජගත කළේ. මම හිතන්නේ මේ අද දවසේදී අපිට ඉතාමත් හරවත් සාකච්ඡාවක් ගොඩනගන්න පුළුවන් වුණා ඔබ වහන්සේත් එක්ක. මම හිතන්නේ අපි ඔබට ඇරියුම් කරනවා ඔබ ශ්‍රී ලංකා වාසී බෞද්ධ සදහැවතෙක් නම් ඔබට යම් අවස්ථාවකදී හැකියාව ලැබුණොත් මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වෙන්න ඔබට පුළුවන් අපේ උරුමයක් තියෙන බර්මින්ග්හෑම් බෞද්ධ මහා විහාරයට ගිහිල්ලා විහාරස්ථානයේ වැඳ පුදා ගන්න. ඒ වගේම නිතරින්ම අපේ බ්‍රිතාන්‍යයේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පුළුවන් කොහොමද ගිහිල්ලා පුදමින් වැඳ පුදා ගන්න. ඉතින් ඔබ වහන්සේට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ලංකාවට වැඩම කරපු මේ අවස්ථාව පිට සමගින් සම්බන්ධ වෙලා ඔබ වහන්සේ කරන ශාස්ත්‍රීය මෙහෙවර සම්බන්ධයෙන් අපේ ශ්‍රී ලාංකික බෞද්ධ සදහැතුන් දැනුවත් වීම සමග අපිත් එක්ක එකරාශී වුණාට ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතියක් පිරිනමනවා. ඉතින් අපි සූදානම් වෙනවා මේ ආකාරයෙන් තවත් සුවිශේෂී වැඩසටහනකින් ලබන පොහොය දවසේදීත් ඔබ හමුවනට අපි වැඩසටහන නිමවටපත් කරන්නේ. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමි.